නෝ මේ පාස්කු ප්‍රහාරයේ මියගය ගියායට අගෞරව වෙන විදිහට මේ සභාව හැසිරෙන්න එපයි කියලා මුලින්ම නෑ නෑ මම මේ කියනකොට හැමෝටම රිදෙයි ඒකයි මම මේ කියන්නේ ඒක ඔබතුමාලා කළු අඳින එක හැමදාම අඳින්න ඕන එක මොකද ඔබතුමාලගේ කාලේ තමයි පාස්කු ප්‍රහාරය සිද්ධ වුනේ ඒකින්ද කරුණා කළා මේ මං කිව්වනේ ඔබතුමාලා මියගියායට ගරු කරන්න මියගියායට ගරු කරන්න ඔබතුමාලා හැමදාම කටින් ගාලා දිනන්න එපා පව් මේක පව් පව් ගරු කතානායකතුමනි මම ලක්ෂ්මන් කිරියල ඇමතුමා කියපු කාරණාව සම්බන්ධව මම අදත් ඒ ස්ථාවරේ ඉන්නවා මොකද ජනාධිපති කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක වුණා නම් මෙතන බොහෝ දරේ දඬුවම් ලැබෙන්න ඕනේ ඇයි එහෙම නොවුනේ කියන එක තමයි මෙතන තියෙන ගැටලුව මම දන්නවා ඔබතුමාලට උවමනා ඇති රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ඒක තියෙනවා නිර්දේශවල එතුමාටත් ගහන්න උවමනා ඇති අපිට ප්‍රශ්න අපි මේ දේශපාලන කෝණයෙන් බලන්නේ ඔබතුමාලා පිළිගන්න මේ සිද්ධිය අමතක කරලා කතා කරන්න එපා දැන් විපක්ෂ නායකතුමා කතා කරත් නැහැ හරියට මේක අපේ කාලේ වුණා වගේ මේක උනේ යහපාලන ආණ්ඩුව කාලේ ඔබතුමාලගේ මේ ඉස්සරහා පේලිවල ඉන්න අය ඇමතිවරු ඉන්න කාලේ එතකොට මේ තොරතුරු ලැබිලා තිබුණම ඒ තොරතුරු ගණන් ගන්නේ නැතුව මේ සිද්ධිය වෙනකම් බලන් හිටියයි කියන එක මේ නිර්දේශවල තියෙනවා වග සමා වෙන්න රිදෙනවා ඔයගලා රිදෙනවා මම දන්නවා මගේ කට නවත්තන්න එපා ඒ වගේම වගකීම් පෑර හැරියයි කියන එක ඒ නිර්දේශවල තියෙනවා ඊළඟට හිටපු අගමැතිතුමාව ආරක්ෂක කමිටු වලට කැඳෙව්වේ නැහැ කියන එක තියෙනවා එතකොට මෙව්වා මේ උනේ ඔබතුමාලගේ කාලේ මෙව්වා වගකීම් පෑර හැරියයි කියන එකට ඔබතුමාලට ගැලවෙන්න බෑ අද අපි දැක්කා ඔබතුමාලගේ මම මේ හරි ප්‍රාන් ඔබතුමාට දොස් කියනවා නෙමෙයි මම මේ කාරණාව කිය තුමා කිව්වයි කියලා තාත්තා කිව්වයි කියලා ඒක හරි හෝ වැරදි මම එතුමා ගැන කතා කරනවා නෙමෙයි හැබැයි එතුමා මේ ඕනම සිද්ධියක් වුණාම යම් කිසි සිද්ධියක් වුණාම ඒ තැන් වලට ගිහිල්ලා ඔන්ලයින් කතා කරලා Facebook එකේ කතා කරලා ඒක ගැන කතා කරනවා ඒ වගේම සමාවෙන් සමාවෙන්නේ කියන දේ අහන්නකෝ හැබැයි මේ සිද්ධියට එතුමාට ඒක කරන්න තිබ්බා එහෙම වුණා නම් මේ ජීවිත ටික බේරෙනවා මැරුණයින් පස්සේ ඒක ගැන කතා කරලා වැඩක් නැහැ අනික එක ඔබතුමා මේ කියපු කාරණාවේදී මම කිව්වේ නිලන් සම් ගරු කතානායක මේක මාධ්‍යතුන් මාධ්‍යයට පෙන්වන්න මේ අය කරුණාකරලා ඉන්නේ එතුමා පාස්කු පාරේ මිනිස්සු මැරලා එයාගේ පවුල වල දුකෙන් ඇති අද දවසේ මේ මාතෘකා විවාද වෙන්නේ බොරු නිහඬතාවයක් ඔබතුමාලගේ නායකතුමා නිහඬතාවයක් ගත්තම අපි දැකිට්ටා අපි එකට ගරු කරනවා එතුමාට ඒක නිසා අපුවාම මන්ත්‍රීතුමා මන්ත්‍රීතුමාලා අද දවසේම මේ මාතෘකාව කතා කරන්නේ මං කිව්ව දේවල් බොරු නම් ඔබතුමාලා ඊට පස්සේ කතා කරලා බොරු කියන්නේ මෙතනට සමන්නේ අද දවසේම මේ මාතෘකාව කතා කරන්නේ නිෂ්කලංකව කතා කරන්නේ ඔබතුමා කිව්වේ දෙයට මං උත්තරයක් කිව්වේ නිලන්ත ජයවර්ධනව රජයේ සාකිකාරය කරේ දප්පුල ලිවේ රයින්න කාලේ ඒක ඒකයි මං කියන්නේ නැතුව දප්පුල දිවේලට අදත් වගකීමක් තියෙනවා හිටපු නීතිපතිවරයා හැටියට කුමන්තනයක් වුණා නම් අදට ට්‍රාස් පොලිසියට ගිහලා කතා පණිවිඩයක් ඒ තමන් දන්න දේ කියන්න පුළුවන් එහෙමනම් කට උත්තරයක් දෙන්න පුළුවන් ගිහලා මේ දේ සිුණයි කියලා එතුමා නීතිය දන්නේ කෙනෙක් නීතිපතිවරයා හැටියට ඒ නිසා කුමන්තනයක් කියලා තමන්ගේ උමනාවන් එපාකම් ඉතු නොවුනම් එහෙම කරන එක හොඳ නැහැ රටේ මිනිසුන්ව අද කාඩලනුන්නාංශයේ ස්ථාවරය මම උන්වහන්සේට ගරු කරනවා මම ඉන්නවා මේ පරීක්ෂණයේදී මේ පරීක්ෂණයේදී මේක වෙනුවෙන් අපි ආණ්ඩුවක් හැටියට මේක සාධාරණ වෙනවද කියන එකට වෙනුවෙන් අපි පෙනී හිටිනවයි කියන එක මම කියන්න ඕනේ බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමාලා පොඩ්ඩ අද දවසේ